බොහෝ විට සාර්ථකත්වයට බලපාන දෙයක් තමයි පළපුරුද්ද කියන්නේ. ඒත් සාර්ථකත්වයේ රඳා පවතින්නේ ක්‍රියාව මත නොව සිතුවිල්ල මත බව පළපුරුද්දෙම වටහාගත යුතුයි. චින්තනය එකතැන පල්නකොල නව්‍යත්වයෙන් නව්‍යත්වය ගැන්වූ ඔහු අරුමැසි චින්තනධාරියෙක්. जयंत चंद्रसिरी महात्म्या जयंत उबे हेम निर्माण हेम अंशम आपसु हरवुमक देखुआ उदाहरण विधामिनी कियान विधामिनी कियान हरवुमक अपे चिनी नाट्य कलावे उब मे विनस सिदुकले उब विनस चरित्याक्या पेन्वन ओन निसाद हेम नेत्तं प्रेक्षक समाजेट एदे विनस दक्वन्नट ओन निसाद මට ලොකු දෙයක් තිබුණා කියන්නේ. ඉතින් ඒ ලොකු දෙයක් කොහොමද කියන්නේ කියන ප්‍රශ්නෙට මම ඉතින් එක එක උත්තර දීලා තිබුණා. ඒ කියන්නේ මම කවි ලියලා තියෙනවා, ලිපි ලියලා තියෙනවා, ඒ වගේම චිත්‍ර කතාත් ලියලා තියෙනවා මම. හැබැයි මට හිතුණා ඊට වඩා ප්‍රබලව මේක රූපවාහිනී මාධ්‍යකින් වගේ මා ප්‍රබල ප්‍රබල ප්‍රකාශන මාධ්‍යකින් ඒ මට කියන්න තියෙන දේවල් කියන්න හම්බුනොත් හොඳයි කියලා. එච්චර අනික මම දැනන් හිටියෙත් නෑ ඉතින් ඒව සාර්ථක කියන්නේ මිනිස්සු ඒව එහෙම අරගනිය කියලා මම හිතුවෙත් නෑ ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ එහෙම ලොකු දේවල් හිතුවේ නෑ මං අතවස මට එකම දේ ස්ථිරම කියන්න පුළුවන් මට දේවල් ටිකක් තිබුණා කේ නොකිය බැරි අන්න ඒක කියන්න තමයි හැදුවේ බොඳවි බොඳවි सब खास अलतार उड़ सुरूप मात नगी हे सब खास बनवी बाल गत विधि सोमनास उडू जाटी कुरुई अंतिम दावसी महारसादे जयंत अभी हेम विटम कियन कक्तम अभी ताक्षणिकातीन हर दियोनु अभी हेम विलाम अपडेट विलाइन्नी कील पोडिलाम एक्ट वद्दें बोरु करन्न बे विशेषम मे पोडिलामय गेन किव्वाम मट कियन्न तियेन्ने मे पोडिलामय ताक्षणिक वशयेन नेमेयि वेन बोहो देवल वेन्नुत समहार कारणवल अपट इस्सरहन ताक्षर नहीं दरुण मुड़ा मम्मी कहने अलुत्म परंपरा परंपरा अलुत् परंपरा क्या बोलवा मम्मी कहने अलुत्म परंपरा मे ये कथा कर पुआम ये धनी इलांगट ये आकल्पित मारे इव हर विस्मय जानक धरुक इतने मम इतना इतना वेलावृत्तिगन बोलवा मे अलुत्म अलुत् परंपरा कि हरम निर्माणशैली इवगे मे मट हर पुदे मे समार दरू अबुन नति हर चित्तवेगिक परिणति अति चित्तवेगिक फीलिंग मेच्योर्ड अभी सहन काल ज्ञानी मे 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 गुडक्काय मे हर मेच्योर्ड ने अत्वास अपड़के तरह संहारे थिंग हेब थिंग मेहमेन मे इतना आकार मे ताक्षण
පිළිබඳව මං හිතන්නේ අපිටත් වඩා ගැටලු උන්ට තියෙනවා කියලා. කියන්නේ ඔවුන්ට ඒක කුඩුපට්ටම් කරන්න ඕන මං හිතන්නේ. මට දැනෙන්නේ ඒක හොඳයි මෙතන ඒක. කියන්නේ ඔවුන්ට ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඉක්කෝ ඒවෙන් තව බොහෝ දේවල් හොයන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මොන හරි එකක් කඩනවා මොන හරි ඒකත් එක විශේෂ ලක්ෂණයක්. ඔය මේ වලන් අපිට හරි ආගන්තුකයිනේ. මටන් තාම හරි ආගන්තුකයෝ. ඒගොල්ලන්ට ආගන්තුකත් නැහැ ඒගොල්ලෝ ගණන් ගන්නෙත් නැහැ. එහෙම අමුතු ජෙනරේෂන් එකක් ඉතින්. හරි බං. ජයන්ත නිර්මාණයකට ප්‍රේමය භාවිතා කරද්දී බොහෝ අය ඒ ප්‍රේමය භාවිතා කර ඒ දෙස බැලුවේ බොහොම බොළඳ මානසිකත්වයකින්. නමුත් ඔබේ නිර්මාණ දෙස ආපසට හැරිලා බැලුවාම ඔබ ප්‍රේමය හරි හයිය තැනකින් භාවිතා කරා. ඒ කියන්නේ ඔබට ප්‍රේමය ගැන තියෙන දැඩි විශ්වාසය. ප්‍රේමය මට විශ්වාසයක් විතර නෙවෙයි මගේ ඇදහිල්ලක්. මේ මොකද මම නම් එකක් තමයි ඉඳුනේ ලේක හරි වැදගත්. මම තා කුඩා කාලේ ඉඳන් හරීම මේ මේ ප්‍රේමය ලැබපු දරුවෙක්. අපි ආදරය කියලා කියමුකෝ. ඒක හරි වැදගත්. මේ මම මේ වැඩිහිටියෙක් කොරපු කියනවන කතාවක් තියෙන මේ දරුවන්ට පුළුවන් තරම් දෙන්න ඕනේ ආදරේනේ. මම හරිම ආදරේ මැද්ද හැදිච්ච දරුවෙක්. ඒ ඒ ඒ ඒ නිසා මට පුළුවන්කම ලැබුණ අනිත් අයට ආදරේ කරන්න. දැන් ওই ගස් කලන් වලට හතා සීපාවට පාව මම ආදරේ කරලා තිනවා. ඒ ඒ මට ලැබිච්ච ආදරේ ලැබිච්ච නිසා. ඒ ආදරේ ලැබිච්ච කෙනෙක් කවදාවත් ඒ ආදරයට ද්‍රෝහි වෙන්නේ. එහෙම එකක් තියෙනවා. හරිද? එතකොට වැඩිහිටියන්ගෙන් මදර ගුරුවරුන්ගෙන් හැමතැනින් මම පවුලේ නෑදෑයෝ හැමෝම හරි ආදරේ මට වෘතා කරනවා හරි හරි ආදරේ. ඉතින් ඔය ආදරේ එක්ක තමයි මම හැදෙන්නේ. මම වයසට යනකොටත් දැඩි වයසයිනේ තාමත් ඒ ආදරේ තියෙන මගේ ඔලිය පැත්තට. ආච්චිලා සීලාගේ ආදරේ අම්මලා තාත්තලාගේ දිවිච්ච අනිකු සහෝදර සහෝදරියන්ගේ ඔක්කොම මගේ ඔලිය තාම තියෙනවා. තවම තියෙනවා. දැන් අපි ඔය මගේ වයිෆ් කියන කතාවක් තමයි එයාට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා කියලා. දැන් මට දරුවෝ තුන්දෙනෙක්. ඒ හතර දෙනේ දරුවා මම මගේ ඒ තාම දකින්න සමහර අවස්ථාවල ඒ මගේ හැසිරීම මුලින් දකින්නේ ආ ඒව තමයි. ඉතින් මම කියන්නේ ඒ ආදරේට හරි අර බැඳිච්ච ඈ මම කියන්නේ ඇදහිල්ලකේ. ඉතින් මම හිතනවා ඒක ලොකු ගාමක බලවේගයක් කියලා. අත්වාතේම මේ මිනිසුන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න ආදරය කියන මනෝභාවයේ මහ පුදුම මෙහෙවරක් කරනවා. ඒක කලාවිනුත් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් නම් අපිට අපිට හැබැයි කලාවෙන් ප්‍රකාශයට පත් කරන්න මේ ඇත්තට කරන්න නැත්නම් ඒක කරන්නත් බෑ. මම කියන්නේ මේ ආදරය බොරුවට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර මේ චෙකෝ වරක් කියවනේ මේ ඕන දෙයක් බොරුවට කරන්න පුළුවන් කියලා. කියන්නේ බොරුවට කරන්න වේදකමත් බොරුවට කරන්න පුළුවන්. मम हिस्सा उत्तरी මගේ තිබෙන ගෞරවය ආදරේ පිළිඳ මගේ තියෙන ආදරේම තමයි මගේ කලාකතුලින් ප්‍රකාශයට පත් වෙන්නේ කියලා. මල් පිපෙන මහ කැලය මනරම් වැසි වැටෙන වැලි කතර සුපසම් තරු කිලෙන කඳු කුහර පිරිනමයි මිතුදම් පිරිනමයි මිතුදම් හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳින් සිනේ මහා යමින් අතර උරු ගුවන් තලි මම සෙමින් සෙමින් එමි නිසංසරේ
जयंत चंद्रसिरिवन ओब कैमती हेमनत लैसी इदिरी परंपरा वे के एकट हिट गन्नद हेमनत ओंट वडा इदिरी एंग सिटिंदद हेमनत ओंट इहरीन विमर्शन शीरी के निक विन्नद तुरम अरे देन बोरु के अन्न बे हेमने एकट हिट गन्न පුළුවන් දැන් තියෙනවා හැබැයි ඉතින් හැමතිස්ස ක්‍රේඩර් හරියන්නේ නැහැ එතකොට අපි ඒගොල්ලෝ පොඩිසක් යම් දැනුමුතුකමක් දෙන්නේ කොහොමද එකට හිටගෙන කියලා අපි දන්න දෙයක් ඇත්ත ඇත්ත කතාව බුරුවට ඉතින් කියන්න පුළා මම එහෙම කියන්න බෑ මට එකට ඉන්නත් ඕනමයි ඒ වගේම මං හිතන ඔම් පසපසෙන් ඉන්නත් ඕනේ ඔවුන්ට ඉදිරියෙන් ඉන්නත් ඕනේ සමහර වෙලාවට ඔවුන් නොහිතන ඉදිරියකට ගිහිල්ලා සමහර දේවල් බලලාවිලා කියනොත් මෙතනින් යන්න එපා වැටෙනවා एंडपा उतरे हेर एंडमेपा कील अपी तुआल करा कील दिंडोनी मिथन कटू एन मिथन बीयकर सतुन्नो मिथन अवधान हेलाती इक अपी अपिको लेगोलो तेज अभी तेगोलो तेट इन सब मम्मी तुम कारण तुनम अभी सन्दोनी कारण तुनम असल करा मम्मी तक मंगिता अहवा क्या हेमीट संपूर्ण अतम बड़ी हिटी आगे एक समार वे हिटिया वेड़ी गेटिया वेड़ी कुत्ती सभार मिले सुना हिटिया वेड़ी तबिटा समार दूसरे मे अतम मे बड़ी हिटिया गेल की अभी जीवित अद्दे ලබාගෙන ඒව නිර්ලෝභීව බෙදා දෙන කෙනාට ඒවත් එක්ක මී යන කෙනාට නෙමෙයි වැඩි හිටියා කියන්නේ. යට තමර කට්ටිය කිව්ව අර හිටියා වැඩි කියලා හිටියත් වැඩක් නැහැ. ඉතින් මම කැමති එහෙම වැඩි හිටෙක් වෙන්න. මම කැමති මේ පුලුවන් තරම් මේ මොනවා හරි දන්න දෙයක් කාගෙරි යහපත වෙනුයි ප්‍රකාශනපත් කරන්න. අනේ ඒ වැඩි හිටියා වෙන්නේ මම කැමති. नोमिले दुन निसा मगे निमल आदरे कौरुवत्म कत्ते नह ओहे तिबुना पाडुए ए हिंदा वैडुना ए महा मेरक मगे दन्नत उड विकिनिया है कि महाइडम आगे दन्नत उड विकिनिया है कि महाइडम आगे सिदादियन गमट दुवन महसेनगट मम कियन्ने सिदादियन गमट दुवन महसेनगट मम कियन्ने कुरहन मिलबो मई मय पपुवट एबेन करन एंतीट मं दं कियन्ने मय पपु बेन करन अतिट मंदंगियन्ने पजरोइया गे कानई पजरोइया
ජාන්ත මොන දේ මොන වෙනස කළත් අපට පවතින්න පුළුවන් කාලයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද? ඔව්. නිසක අපිට හැම කාලයකම එකසේ පවතින්න බෑ. ඒකනේ මේ ලෝක ස්වභාවය. ඔය මං හිතන්නේ ඔබ අහන්නේ ඔය ගැඹුරු අර්ථයෙන්ම වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. දැන් අපි විශ්වාස කරනවානේ අර විශ්වව්‍යාප්ති චලිතය කියලා එකක්. ඒ කියන්නේ දැන් ඔබයි මමයි මේ වැඩසටහන පටන් ගන්න කලින් හිටපු දෙන නෙමෙයි දැන් ඉන්නේ. කනෙක්ෂණයක් ක්ෂණයක් කියන්නත් බෑ. ඒකත් සුළු කාලයක් තුළ අපි වෙනස් වෙනවා. ඒ එහෙම වෙනස් වෙවි යන ගමනක තමයි අපි මේ ඉන්නේ. ඒක ගමනක් ඒක ඇත්ත වශයෙන්ම. ඉතින් ඒකෙදී දැන් බලන්න අපි අපි මනෝභාවයන් වල අපේ සිතිවිලි වල අපේ ආකල්ප වල වෙනස්කම් කොච්චර තිබුණාද අපි ඒවා ඒවෙන් ගණගෙනමින් ඒවා එක්ක සමහරට ඒව නිසා අපි 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 අයසරත්පත් වෙමි. ඒ අයසරත්පත් වෙමි වයසට ගියා අපි සමහර වෙලාවට. හැබැයි සමහර කාරණා නිසා අපි මේ මේ ලොකු ප්‍රීතියක් භුක්ති විඳා අපි සමහර දේවල් අපට වඩා හොඳින් කරන්න පුළුවන් වුණා. අනිත් යටත් යම් යම් දේවල් කරලා දෙන්න පුළුවන් වුණා අපිට. ඉතින් ඒ වගේම බැරිත් වෙනවා ඉතින්. ඉතින් මේ මට එක හොඳටම පැහැදිලි දැන් ඔය ඔය මේ මේ ඡායාරූපයේ තියෙනවා නේද? ඔය ඡායාරූපයේ කියන එකේ තියෙන නිශ්චල ඡායාරූපේ ලෝකේ මේ විද්‍යාඥව අදත් පුරුදෙන අදත් පුදුම පුදුමයට පත්වන මෙවලම සිනමා කැමරාව නෙමෙයි ඉදිරි නිශ්චල කැමරාව. මොකද නිශ්චල කැමරාවට තමයි පුළුවන් අපි එක්තරා නිමේෂයක් කියන්න බෑ අපේ ජීවිතේ ඔය කියන චලිතේ එක ලක්ෂකෙන් කියන ලක්ෂක ලක්ෂකෙන් පංගුවා ඒ නිමේෂයේ ලක්ෂයකට බෙදලා ඒ ලක්ෂකින් අන්න ඒ වෙලාවේ සටහනේදී ඒක පීවිහට බලන්න බෑ කවදාවත්. ඔබේ ඡායාරූපයක මේ පොඩක් ගෙදර කියලා බලන්න ඔයාගේ පොඩි කාලේ ඡායාරූපයක හරි කොයිලා හරි මේ ඒක ඔයා පීවිහෙන් ඔයාට මේ කාටවත් දකින්න හම්බෙලා නෑ. ඒතරම් ක්ෂණිකක් ඒතරම් ක්ෂණයක් කැරියලා බෑ අපිට වඳුරන්න පුළුවන් වචනයකනේ. ඒතරම් සුළුම කාලයක් තුල ඔයාගේ ස්වරූපේ ඉතින් ඔය ස්වරූපේ එන්නේත් නිකම්ම නෙමෙයි. ඒකට මේ බොහෝ දේවල් බලපානවා. ඒ කියන්නේ ඔයාගේ රුචි අරුචිකම්, ඔයාගේ අභිලාෂයන්, ඔයාගේ චේෂ්ටාවන් ඒ ඔක්කොමත් එක්ක තමයි මේ රූපය හැදෙන්නේ. ඉතින් මගේ පෞද්ගල විශ්වාසය ඒක තමයි ඔය අපි කර්මය වශයෙන් ගෙනියන්නේත් ඒවම තමයි. ඒ රූප ආපු වෙන වෙන විදිහට හැදෙනවා. ඒකත් ඔය කර්මය වශයෙන් එන්නේ. ඒ අපි හිතමු ඒ අපි කරගත්ත දේ තමයි. ඒ රූපේ නිර්මාණකරුවා ඔබම තමයි. ඔබේ රූපේ මගේ රූපේ හදාගන්නේ මම තමයි. ඉදිරියට හදාගන්නේ එහෙම මම තමයි හදන්නේ. ඉතින් ඕක එක ගත්තාම හරි මේ ඔබ ගැඹුරු තැනින් අහපු නිසා මම ඔය කියන්නේ මේ අර විශ්වව්‍යාප්ති චලිතය කියන්නේ ලෝකයේ තියෙන හැම දෙයක්ම හැම මොහොතකම වෙනස් වෙන බෑ. අපිට පුළුවන් යම් අර ඡායාරූපය වගේ තමයි එක මොහොතක අපිට ඒකට ඉන්න පුළුවන්. ඒ වගේ මොහොතවල ටිකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ওই මොහොතවල වල ඉන්නවා මිසක් මේ අපි කවුරුත් හරි හිතුවොත් මේ එකම මොහොතක තමයි අපි මුළු ජීවිතේම ගත කරන්න කියලා. ඒක ලොකු වැරද්දක්. ඉතින් මිනිස්සු එහෙම හිතනවා ඒක කොච්චරවත් තේරෙන්නේ නැහැ. ඔය තේරෙන්නේ නැහැ අත්ත වශයෙන්. හැබැයි ඔය මම කියන එක පොඩ්ඩක් කරලා හිතලා බලන්න. ඔය චාරොබලයක් අරන් බලන්න. පොඩි කාලේ දවල් ගානේ ඇතුලේ ඔය ඇල්බම් එක අරන් බලන්න මේ කොයි ආපු ගමනක් කොහොම කොච්චර වෙනස්කම් මොහොතවල ගලට කොච්චර ලක්ෂ සංඛ්‍යාත මොහොතවල පහු කරලා ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ. ඉතරසරටත් එහෙම තමයි. සමුගැනීම කියන්නේ සබඳතාවයක අවසානය නෙවෙයි. ආත්මීයද සමුගැනීමකින් අවසන් වෙන්නේත් නැහැ. මේ අසීමාන්තික හමුවීමක සමුගැනීමයි. රයට ඉඩදීන කල් කුසුම් ගෙනනා සුවඳ සුනගත් වියමි ඒ වුණත් සුහදේ විඩාපත් මං වගේ විඩාපත් මං වගේ ගගන සරන්නට කියා සිඳුනු අත් තටු හනයි දිරාපත් කොළ දිවේ විඩාපත් මං වගේ
ජාපත් මං වගේ ගගන සරන්නට කියා සිඳුනු අත් තටු හඬයි දිරාපත් කොන දිවේ විඩාපත් මං වගේ